පුතාගේ මතක ඉතින් අර මුලින්ම ඔටිසම් යාව කිව්වම ඒකත් ෂොකින් මතකයක්. මොකද මට ඒක කිව්වට පස්සේ පහුවෙන්දා ගෙදර ඇවිල්ලා මට හොඳට මුණ ගත්තා. මම දන්නෙත් නෑයි කියලා. දන්නෙත් නෑනේ. හිතන්නෙත් නෑ මම දන්නෙත් නෑ මොකද කියලා. ඒකයි ඉතින් ඒ වයස කීයදද? ඒ ඇවිල්ලා වයස දෙකම ආරයි. හැබැයි විවාහ වුණාම එක ගෙදරම ජීවත් වෙන්න ඕනේ. එතකොට මං I am with a special need child. එතකොට එනම් පුද්ගලයා හොඳ දැනුමක් තියෙන්න ඕනේ special need කෙනෙක් එක්ක මෙහෙම මෙච්චර එච්ච කාන්තාවක් අන් මගේ වැඩත් එක්කයි ඔක්කොම ඉතින්. ඉතින් මං දන්නේ හම්බ වෙයිද කියලා. මේකනේ දැන් මං අයිමත් විවාහ වෙනවා නම් මම බලන්න ඕනේ මගේ ළමයාට මට වඩා ආදරය කරන කෙනෙක් තමයි විවාහ වෙන්න ඕනේ. එතකොට මම දන්නේ මට එහෙම කෙනෙක් හම්බ වෙයිද කියලා. මම හිතන්නේ කැරලයින් කියන්නේ මං දැක්ක මගේ ඉන්ඩස්ට්‍රි එකේ දැක්ක හරිම ධෛර්යවන්ත හරිම ටැලන්ටඩ් නිහතමානී ගොඩක් අය ආව ඉන්ටර්ප්‍රීට් කරන අනිතේ නිහතමානී මේ කියන්නේ හරිම අදිෂ්ඨානශීලීව වැඩ කරන කාන්තාවක් යාගේ වයසට. ඉතින් මේ හරිම සතුටුයි ඒ වගේ මගේ ඉන්ඩස්ට්‍රි එකෙන් බිහි වෙනවා කියන එක. ඩ්‍රෝන් එකක් අරගෙන බය නැතුව ෆ්ලයි කරන්න MOD TRC CAASL අනුමැතිය සමගින් ඩ්‍රෝන්ස් වගකීමක් ඇතුව මිලට ගන්න එක්කෝ ෂොප් එකට නැත්නම් වෙබ් එකට www.camaralk.com ඩ්‍රෝන් එකක් මිලට ගන්නකොට TRC MOD CAASL අනුමත ස්ටිකර් එක තියනවාද කියලා අනිවාර්යයෙන්ම බලන්න. ජීවිතය අපි ගෙවන හැම මොහොතක්ම මතකයක්, ගෙවෙන හැම දවසක්ම මතකයක්, හමු වෙන හැම කෙනා මතකයක් බවට පත් වෙනවා. මේ මොහොතත් තව මොහොතකින් මතකයක්. ඉතින් අද මතක සඳහා අපි ආරම්භ කරේ තවත් ලංකාවේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්, වර්තමානයේදී ඇය ගුරුවරියක් සහ බොහොම හොඳ හිතවතියක්. අයිවන් චූලා. අයිවන් ලහිරු. කොහොමද? හොඳයි. ඉතින් අද අපි මතක අරගෙන ස්පාසි ලෝන් එකේ ඉඳලා දැන් චූලා කොහොමද ඔයාගේ ජීවිතේ මතක ගත්තම ඔයා කතා කරන්න කැමැති මතක තියනවද අකමැති මතක තියනවද? දෙකම තියෙනවනේ. කැමැති අකමැති දෙකම තියෙනවනේ. ඕන එක්කෙනෙක්ට සමහර ඒවා අමතක කරන්න ඕනේ කියලා හිතනත් ඒවා අමතක වෙන්නේ නැති ඒවා තියෙනවා. මේ හැබැයි ඉතින් මම හිතන්නේ හැම එකක්ම ඉතින් මේ ලෙසන් එකක් වගේ තමයි ඉතින්. අකමැතිව මම ලෙසන් එකක් විදිහට ගන්නවා. ඉතින් කැමැතිව නම් ගොඩක් වෙලාට ඉතින් මෙනෙහි කළා හොඳට hina වෙලා හිතනවා මෙහෙම දෙයක් තිබ්බනේ කියලා. දවාගේ ජීවිතය මතනේ මතක ගත්තම වෘත්තීය ජීවිතය, පාසල් කාලය, ගෙදර හිටපු කාලේ, ඊට පස්සේ වර්තමානෙනකම් පුතා මේ ඔක්කොම මතක ගොඩක්නේ. කොහොමද පුතා ගැන මතකේ ගත්තොත්, මතක කතා කරන්න ගත්තොත්, මතක ආවර්ජනය කරොත් පුතාව කොතනින්දයි පුතා ගැන පටන් ගන්න? පුතාව මම හිතන්නේ ස්කෑන් එකේම තමයි නේද මුලින්ම හිතන්නේ ඕනමයි. ඉතින් අර ස්කෑන් එකේම දැක්කව කවදද නම් දකින්නේ මෙහෙම කියන එකයි. සමහර දෙමෝපිය අම්මලා තාත්තලා අම්මලා හිතනවානේ මට දුවෙක්ද පුතෙක්ද කියන දේ. ඔව්. ඔයාගේ එහෙම හිතේ තිබ්බද? බොරු කියන්න ඕනේ මට තිබ්බ. මං ආසයි පුතාලට මං දන්නයි I'm a woman but මං ඒ උනාට මේ මම හිතන්නේ මට මලිලා දෙන්නෙක්ම හිටපු ඉඳ මං අර මේ පුතෙක් තමයි මං ඇත්තටම මට ඕනේ පුතෙක් තමයි මං ආසයි දුවටත් මේ හැබැයි අර ඉස්සලා මට පුතෙක් ඕනේ කියන තමයි මම හිත හිත හිටියේ. ඉතින් ඒ වගේම පුතෙක් හමුණා. ඉතින් අර යාගෙන ඉතින් හැම එකක්ම මතකයක් තමයි පළවෙනියට අතර ගත්ත වෙලාව ඉඳන් පළවෙනි දවසේ කන දවස ඊට පස්සේ ඇවිදින දවස වැඩිම අඬපු දවස අර කොලික් ඇවිල්ලා ඉතින් මේ සුන්දර මතකවල තියෙනවා. ඒ කියන්නේ මුලින්ම අම්මා කිව්ව වචනේ ඉතින් ඒ තාම ඉතින් ඒ මතක ඉස්සරහටම යනවා. මම හිතන්නේ මුලින්ම අර කිව්ව විදිහට මේ අම්මා කියපු දේ තමයි මම හිතන්නේ ගොඩක්ම මට ෆීල් වෙච්ච දවස. ඒකයි පුතාගේ මතක ඉතින් අර මුලින්ම ඔටිසම් යාව කිව්වම ඒකත් ෂොකින් මතකයක්. මොකද මට ඒක කිව්වට පස්සේ පහුවෙන්දා ගෙදර ඇවිල්ලා මට හොඳට මුණ ගත්තා. මම දන්නෙත් නෑයි කියලා. දන්නෙත් නෑනේ. හිතන්නෙත් නෑ මම දන්නෙත් නෑ මොකද කියලා. ඒකයි ඉතින් ඒ වයස කීයදද? ඒ ඇවිල්ලා වයස දෙකම ආරෙදි. ඒක තමයි ටිකක් අමාරු. ඒ මොහොතේ දරා ගන්න බෑ. දරා ගන්න බෑ. ඒක මට හිතා ගන්න පුළුවන්. ඒ අම්මලා දැන් මේ ඇත්තමයි ලහිරු thank you so much මම මෙලා එක කියන්න ඕනේ. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ මට ලංකාවේ නෙවෙයි මේ ඊයේත් මට මම වට දැන් පෙන්වෙ ඉන්ටර්නැෂනලි ඇමරිකාවේ වුණා. අම්මලා මට මැසේජ් කරනවා ඒ දුන්න ධෛර්යයට කියලා. සමහරට අපි හිතන්නේ වචනකින් වුණත් මේ ඒ අම්මල කියන අර අපිට හිතෙන අපි තනි වෙලා නැහැ අපි යන හැමදේම ඔයත් ඔයාගේ ජීවිතේ ගිහිල්ලා තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් අර මං කියන්නේ ඉතින් සැලෙන්න එපා.
මේ අපි තමයි ධෛර්යවන්ත වෙන්න ඕනේ ළමයින්ට මේ ඉතින් ඒක හොඳ මතකයක් ඉතින් සහා දැන් මතනේ මේ 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 චුල ඔයා සහ උමාරා මගේ වැඩසටහන අපි ස්ටෑන්ඩ් බයි විත් ලයිව් වැඩසටහන ඔය ගැන කතා කරනකම් මතනේ ලංකාවේ ප්ලැට්ෆෝම්ස් වල ගොඩක් කලට එහෙම ඕපන් කතා කරෙත් නැහැ සමහර අය මේ ගැන කතා කරන්න කැමති වෙන්නේත් නැතුව ඇති ऑटिज्म ඊට පස්සෙ ඔයා කොහමද ඒ තත්ත්වෙට සූදානම් වුණේ කොහොමද අනිත් දැන් අද මට කතා කරන අම්මලා වගේ ඉතින් යන හැම ඩොක්ටර් ගාවටම ගියා යන හැම පන්සල දේවාල වලටම ගියා මම හිතන්නේ ඒවල ලොකු බ්ලෙසින් එකක් තියෙනවා මොකද මම අනිවාර්යයෙන්ම හය පව එකක් ඒ කියන්නේ මේ විශ්වයේ දෙවියන් කර්මය හැමදේම තියෙනවා කියලා විශ්වාස කරන එක්කනේ එතකොට මේ ඒවලින් අපි දැන් ජීවන රටාවත් එක්ක අනිවාර්යයෙන්ම ඒවා හොඳ අතට අපිට නම්ම ගන්න පුළුවන් ඉතින් මේ ඒවල බ්ලෙසින්ග්ස් එක අනිවාර්යෙන්ම මගේ පුතාට ඇලද මේ ක්‍රිස්මස් කැරල්ස් තිබ්බ ළඟදී දවස් එකකට ඉස්සලා මම පෝස්ට් කරත් එක දේව සිංගින් අවේ ඉතින් හරිම ආසයි එක තැනකට වෙලා මයික් එකක් අරන් වචන දෙක තුනක් හරි ළමයා කියනවා කියන්නේ ඉතින් පුදුම ජයග්‍රහණයක් මට ඉතින් ડોක්ටර් සගාඩ් ගේ ඉපස්සම ඉතින් අර මිස් නිලුගාව නැවතුනේ මං හිතන්නේ ගොඩක් වෙලාවට කියන්න මොනි සමහර ડોක්ටර්ස්ලා ආවිල්ලා මනස කනවා අපේ දෙමාපියන්ගේ. ඒ කියන්නේ අපි වැරදක් කරලා වගේ සමහරට ඒ ડોක්ටර්ස්ලා දෙමාපියන්ට බනින්නේ. ඒක ඒ දෙමාපියෝ හරි අසරණයි. දන්නේ නැහැ මොනවද කරන්න ඕනි කියලා. එතකොට අර ડોක්ටර් තමයි දෙවි කෙනෙක් වගේ අපි හිතන්නේ අනේ අපිට මොන හරි සරණක් වෙයි කියලා. එතනට ගියාම ડોක්ටර්ස්ලා කෑ ගැහුවා මේ අසරණ අම්මලට ඊටත් වඩා අසරණ වෙනවා. හෝප් එකක් දෙන්නෙම නැහැ. දැන් මගේ පුතාගේ ඉස්කෝලේ ඉන්න ළමේ එක කණයි ඇහෙන්නේ ඇස් දෙක පේන්නේ ඇවිදින්නත් බෑ ඒත් මිස් නිලු යාව එකම ඩේට් කරනවා මං හිතන්නේ අපි හැමදාම කතා කරනවා ළමයින්ට අපි හරි දේ කරන්න ඕනේ කියලා මං හිතන්නේ හැම ළමයාම මේ ලෝකේ ඉන්න හැම ළමයාම අධ්‍යාපනයේ ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා ඒ ළමයාට ඇස් පේන්නේ නැද්ද කතා කරන්න බෑද කන් ඇහෙන්නේ නැද්ද ඇවිදින්න බෑද මොන කන්ඩිෂන් එක තිබ්බත් මොන තිබ්බත් අනිවාර්යයෙන්ම අධ්‍යාපනයේ ඒ ළමයාගේ අයිතිය ඒක අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. සායකෙත් ඉතින් දෙමෝපියන්ගෙත් වක්කීමක් තියෙනවා. ඒ ඒ ඒ හයිය අනිවාර්යෙන් අනිවාර්යෙන්ම. ආ ඒක නේ ඒක පස්ස ගහන්න නැතුව බය වෙන්න නැතුව සහ ඒක මේ මේ සමාජයෙන් හංගන්න නැතුව අතරම මේ ළමයිත් එක්ක ඇවිල්ලා මම දැන් ඒකට හොඳම උදාහරණ තමයි වාසා උමාරියා මේ ජනප්‍රිය චරිතවල මම දැන් ඒක පොද කතා කිරීම විතරක් නෙමෙයි මම දැන් දරුවොත් එක්ක බොහොම ක්‍රියාශීලී වෙලා ඔව් දැන් අදට මම සමහරට එයා එලියට ගියාම පොඩක් දුවනවා කරනවා එහෙම බට් දැන් අර මිනිස්සු දන්නවා මෙහෙම කන්ඩිෂන් එකක් තියෙනවා කියලා ඒකට රියැක්ට් කරන්නේ ආ කමක් නැහැ චූලා ඩෝන්ට් වරි ලෙට් හිම් බී කියනවා සෝ අපි මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ අපි මිනිස්සුන්ව දැනුවත් කරන්න නැතුව අපි අනිවාර්යයෙන්ම අවයනස් එකක් හදන්න ඕනේ මෙහෙම ළමයි ඉන්නවා එතකොට ඒගොල්ලෝ ඉද්දි කොහොමද රියැක්ට් කරන්න ඕනේ කියලා මොකද සමහරවම ගොඩක් ഘോഷාකාරී શબ્ද ඒගොල්ලන්ට හෑන්ඩල් කරන්න බෑ ඉතින් මේ අපි ඉදිරියට පියවරක් තව ඉස්සරහට අපි බලාපොරොත්තු වෙන ඒ ළමයි හඳුනා ගන්න මොන හරි සංකේතාත්මක දෙයක් අපි ඉදිරිපත් කරන්න. එතකොට සමාජයේ ගුවන් නැත ගැටුනම දන්නවා කොහොමද ඒ ළමයිව මේ හෑන්ඩල් කරන්න ඕනේ කියලා. ඉතින් අපි ඉන්නේ ස්පාසිලොන් එකේ වාඩ ටැග් එකක් තියෙනවා. ආ තෑන්ක් යූ ලහිරු. තෑන්ක් මන් ටැග් වලට ගොඩක් කැමතියි. මේ චුල කොහොමද දැන් මේ මතක ගැන කතා කරනකොට වා කොහොමද නිරූපණ ශිෂ්‍යයෙක් වෙන්නේ කොහොමද? නිහරූපණ ශේෂ්ඨට මම ඉන්නමේ අවුරුදු 16 දී ඉස්සලම. එතකොට නිල්හාන් සේමි රත්න මම හැමදාම කියනවා වගේ අයි පූර්ණිමයි. නිල්හාන් මගේ හොඳ යාළුවෙක් ඉතින් නිල්හාන්ගේ කඩයක් තිබ්බා ඉස්සන මැජෙස්ටික් සිටි එකේ. එතන ගියාම ඔක්කොම ඉන්න ඒ කාලේ හිටපු හොඳ නිරූපණ ශිල්පීන් එනවා. එතකොට නාලිනු ලියනවා. ඉතින් අපි ගිහිල්ලා කරන්නේ ඔතන මේ චැට් එක දාගෙන ඉන්නක නිල්හාන්. ඉතින් නිල්හාන් කව මේ චුලම් මේ ඇයිවා මොඩල් කරන්න නැත්තේ මෙහෙම කො නෑ නෑ මම නෑ නෑ ඉන්න මම පූර්ණිමාට කතා කරන්නේ. එතන පූර්ණිමා බේරත්න කියන්නේ අදටත් ලංකාවේ ඉන්න අග්‍රගණයේ डिजाइनर के ඉතින් එයා හරි ආසයි ගොඩක් ඩාර්ක් ස්කින් එක වැඩ කරන්න. එයා කො අපි කරමු කියලා ඉතින් ෆස්ට් ෂූට් එක කරා. එතනින් තමයි මම පටන් ගත්තේ. ඊට පස්සේ ඇන්ඩ්‍රේ ස්ටෙෆාන් මතක් කරන්න ඕනේ. මොකද එයා පිටරට ඉගෙන ගත්ත ඩිසයිනර් කෙනෙක්. එතකොට එයාට තිබ්බා අර වෙනම ලංකාව මේ ස්ටයිල්ස් ගැන බලන වෙනම විදියක්. ඒ කියන්නේ මම හිතන්නේ මම දැකලා තියෙන හොඳම ක්‍රියේටිව් ඩිසයිනර් කෙනෙක් ලංකාවේ ඉන්න ඇන්ඩ්‍රේ ස්ටෙෆාන්. හැබැයි අඩුවෙන්ම අපේ රටවැසියෝ එයාගෙන් ප්‍රයෝජනයක් ගත්තා. ඒ කියන්නේ he is actually international level
මේ ඉතින් අර හරි ෆ්ලැම්බොයන්ට් එහෙම ඉතින් එයාගේ මාර්ගයෙන් තමයි ගොඩක් ඊට පස්සේ වසන්ත මතක් කරන්න මොනේ අද රෙනකනොත් අවුරුදු 16 ඉඳන් මයි කොණ්ඩේ කපන්නේ වසන්ත මම හිතන්නේ ඒකත් ගොඩක් මේ ಉಪකාරී වුණා මොකද ටෝටල් ලුක් එක කියලා අපි හිතන මොඩල් කෙනෙක් ආ නැහැ මම හැමයි මූණ ටිකක් මේකප් කරාම නෙවෙයි එතකොට දැන් ඒ වසන්තලියම ඇත්තට මේගොල්ලෝ හෙයාර් ඩ්‍රෙසර්ස්ලා වුණාට ඒගොල්ලෝ ආටිස්ට්ලා එතකොට අර මං හිතන්නේ ඒ අර අපි හැදිච්ච සමාජෙත් එක්ක අපේ කල්චර් එක අර ඒ කියන්නේ මොඩල් නෝමල් මොඩල්ට වඩා අපිට යමක් කරන්න ඉන්ටර්නැෂනල් එක කරන්න අපිට මං හිතන්නේ මට දැනුම මට හැමදේම ලැබුණේ මේ පිරිසත් එක්ක වැඩ කරපු හින්දා කියලා ඉතින් ඒවනම් අමතක වෙන්නේ නැහැ ඉතින් අර මත අද මතකයි ෆස්ට් ටයිම් එයා කට් එකට යදි ඉතින් අර වසන්තල එහෙම කියන්නේ පැරිස් වල ලන්ඩන් ෆැෂන් වීක් එකේම වැඩ කරපු ලොකු දැවැන්ත මිනිස්සු සබ් බ්‍රෑන්ඩ් දෙය බ්‍රෑන්ඩ්ස් ඉතින් ඉතින් ඒගොල්ලන් ගාව ගිහිලා කතා කරාම දැනුම ඒව නිකන් ලයිබ්‍රරිස් වගේ ඉවන් සේනක ඩිසිල්වා මං පුදුම ආසස සේනකත් එක ගිහිලා තේකක් බොන්නත් මොකද ඒ කතා කරන පොඩි කාලය ඇතුළතේ මේ ගොසිපුත් කතා කරනවා මේ ඒ වුණාට ඒ කියන්නේ ඒ ඉතිහාසය ගැන ලංකාවේ ෆැෂන් ඉන්ඩස්ට්‍රිය බිහි වුණේ කොහොමද කොහොමද ඒගොල්ලෝ ගොඩ නැගුණේ ඒ කාලේ තිබ්බ ෂෝස් එතකොට මොඩල්ස්ලා ඒගොල්ලෝ කොහොමද හන්ට් කරේ ඒ කාලේ ඒව හැම හරිම සුන්දරයි ඉතින් ඒ කියන්නේ ඉතින් ඒවත් එක්ක තමයි මං හිතන්නේ අපි චූලා කියන එක්කෙනාව නිර්මාණය කරන්න මේ ඔක්කොම මේ කට්ටිය දායක වුණා. ඉතින් ඒවා හරිම මිහිරි මතක. කොහොමද දැන් ඒ ඕගොල්ලෝ කරපු කැපකිරීම් එක බලනකොට අලුත් ඇත්ත එක වැඩ කරද්දි කොහොමද? අලුත් ළමයිද? හරිම කම්මැලි. හරි. හරිම කම්මැලි අලුත්. වෙලාවට වැඩ කරන එක punctuality එක definitely not there. පංචුවල් නැහැ කරන දෙයට ආසාවක් නැහැ එතකොට මම ඒ තහනවා ඉතින් ඒගොල්ලෝ ඇයි ඒ වගේ ඉන්ඩස්ට්‍රි තෝරගන්නේ තෝරන බලෙන් කරනවා වගේ නේද ෆේමස් වෙන්න ඒගොන්ට ඕනේ අර නිකන් අර ෆේමස් වෙන්න හැබැයි ඒ කියන්නේ දැන් මගේ අලුත් ග්‍රැජුවේෂන් එක තිබ්බා එතකොට ඒකෙදි දැන් හැමෝම දැන් කියනවා මොඩල් මොඩල් කියලා හැබැයි මම ඒතන කිව්වා මම ට්‍රේනින් කරද්දි ග්‍රැජුවේෂන් එකට අදින් පස්සේ ෆොටෝ එකක් දාලා මොඩල් කියන ඇට දෙකක් දෙන්න කියලා මොකද දැන් තේරෙනවද කොච්චර මහන්සිද රන්වේ ෂෝ එකක් කරද්දි ට්‍රේනින් එක ඒතකොට ක්වික් චේන්ජර්ස් ඒතකොට ඔඩියන්ස් එකක් හිතලා පර්ෆෝම් කරන්නේ කොහොමද තමුන් අඳින ඇඳුම කම්ෆර්ටබලි ඇඳගෙන යන්නේ කොහොමද මොකක් වුණත් ලයික් සෝ ඉතින් ඒ ළමයි ඊට පස්සේ කියනවා මිස් දැන් තේරෙනවා ඇයි මිස්ටර්ට කේන්ති යන්නේ හැමෝම මොඩල් මොඩල් කියලා මෙතන උඩ පනින්දි කියලා මොකක් අපි අවුරුදු ගාණක් මෙච්චර එතකොට බොඩි එක මේන්ටේන් කරන්න ඕනේ ෆොටෝස් වගේ නෙවෙයි රෑම්ප් එකක යද්දි එඩිට් කරන්න බෑ දකින්න දෙ ඒක ලයිව් පර්ෆෝමන්ස් එතකොට අපි දැන් 6 ඉන්චර්ස් එහෙම ඇඳගෙන උදේ ඉඳන්ම ට්‍රේනින් වෙනවා. ඒ කියන්නේ එකම ෂෝ එක ලහිරුලා දන්නවනේ. ඔගොලු ඉවෙන්ට්ස් කරනවා දැකලා තියෙනවා. උදේ ඉඳන්ම ඒ එක ෂෝ එකක්ම ඉවර කරනවනේ රිහර්සල් කියන්නේ. ටොප් ටු බොට් ඉවර වුණාට පස්සේ ඒකම අයිමත් කරන්න ඕනේ ඊවනිං. ඒ එකම එනර්ජි එක තියෙන්න ඕනේ. මහන්සි පෙන්නන්න බෑ. කකුල් රිදෙනවා අරවා ක්‍රෑම්ස් මොනවත් කියන්න බෑ. ඉතින් ඒක ඇත්තටම මේ මාර කැපකිරීමක් ඒ කියන්නේ අපි ඉස්සරහ අපිට ගොඩක් ෂෝස් තිබ්බා මට මතකයි මං හිතන්නේ මං අවුරුදු එකමාරක් විතර හොලිඩේ ගියේ නෑ වීකෙන්ඩ් එකකට කෙලි කරවඩ එක දිගට අපි ඉස්සර අපි ෂෝස් කරන දවස් ඒ කියන්නේ එක දවසක් මං කරලා තිබ්බා නොවැම්බර් පළවෙනිදා ඕල් සෙන්ස් දවල් ෂෝස් හතක් කරා මං ඒතර ඩාන්සිනුත් කරනවා හැබැයි ඒවත් එක්ක මේ ෂෝස් හතක් කරා අපි බැක් ටු බැක් හිටපු ගමන් මෙහෙකන ඉස්සර මත මුතු පලස අපි උදේ පාන්දර එන එක ඒක ඊටසේ ඉතින් ඇත්තට මට හරි දුකයි අපේ ළමයි ගැන දැන් ඉන්න ළමයි මොකද අපි ඉස්සර මේ ඉන්ටර්නැෂනල් ටුවර්ස් තිබ්බ අපිට යන්න මේ ඒව දැන් නැහැ ඉතින් මේ හෝප්ෆුලි අපි ගොඩ නගනවා කියලා හිතනවා ඉතින් ඉතින් අපි මත කරගෙන ඉන්නේ ස්පාසිලෝන් එකේ ඉන්නේ චුලා තමයි ඉන්නේ මතක අලුත් කරන්න මතක ගැන කතා කරන්න කොහොමද ජීවිතේ ගෙවුණු කාල පරිච්ඡේදයේදී විවාහය කියන දේ අද මතක් වෙද්දී ඔබ ගත්ත තීන්දුව තීරණ ගැන අද මොකද හිතන්නේ මං හරිම ආදරය කළා බැන්දි මගේ හස්බන්ඩ් ඉතින් මේ ඒ කියන්නේ මේ රිග්‍රෙට් එකක් නැහැ රිග්‍රෙට් කරන්න නැහැ මොකද මං හිතනවා ජීවිතේ you live and you learn අපි ජීවිතේ ජීවත් වුණොත්නේ අපි දන්නේ දෙයක් නැත්තම් අපිට මට පේන කියන්න බෑ ඉතින් මම දන්නේ ඒ වෙලාවෙදී එතනදී හොඳයි කියලා හිතින් දේ කරනවා එතකොට පසු කාලෙදී මොකද වෙන්නේ කියන එක අපි දන්නේ පසු කාලෙදී කහඳ නැහැ කියලා හිතනවා හරි දැන් අපි දෙන දෙපැත්තට උනා අදර වෙනකම් මේ එහෙම يعني කේන්තියක්වත් තරහක්වත් මොනවත් නැහැ මේ ඉතින් අදටත් මං හරි ආදරේ මගෙන් උදව්වක් වුණා අනිවාර්යෙන් මේ මනුස්සයට මං කරනවා
මේ ඉතින් පුතා ඉතින් හරි සතුටෙන් ඉන්නවා මොකද මගේ දෙක අවුරුදු රණ්ඩු වෙන්නේ මොනවත් එහෙම නැහනේ එහෙම අර ගොඩක් කරාට ඔය ඩොමෙස්ටික් වයලන්ස් කියන දෙයට තමයි මම ගොඩක්ම බය වෙලා හිටියේ ඉතින් මේ මගේ මායි පුතා ඉන්නේ ඉතින් හරිම අර පන්සලක් හා සමානයි මගේ ගෙදර ආවත් ඉතින් ව්‍යාව ඉතින් ඒ කියන්නේ හරි එක්කෙනා හම්බ වෙලා එහෙම බැඳලා පොඩි කාලයක් හරි අපි සතුටින් හිටියා ඉතින් මම ඒ ගැන සතුටු වෙනවා මේ ඒක ඉතින් හරි එක්කෙනා හම්බුනොත් ඉතින් හොඳ සුන්දරව ගත කරන්න පුළුවන් කාලේ ආයෙ වට විවාහ වෙන්න හිතුනේ නැද්ද ආයෙ විවාහ වෙන්න මේකනේ දැන් මං අයිමත් විවාහ වෙනවා නම් මම බලන්න ඕනේ මගේ ළමයාට මට වඩා ආදරය කරන එක්කෙනෙක් තමයි විවාහ වෙන්න ඕනේ එතකොට මම දන්නේ මට එහෙම එක්කෙනෙක් හම්බ වෙයිද කියලා එතකොට මගේ ළමයාගේ අතරට කවුරු හරි ඇවිල්ලා එතන ඝට්ටනයක් වෙනවා නම් මම ආස නැහැ. එතකොට ඉතින් හරි සංකීර්ණයි ඕක. ඉතින් විවාහය මම දන්නේ නැහැ. Maybe I might go for a relationship අනිවාර්යෙන්ම. හැබැයි අර විවාහය කියන දේදී අනිවාර්යෙන්ම relationship එකේත් අනිවාර්යෙන්ම. හැබැයි විවාහ වුණාම එක ගෙදරම ජීවත් වෙන්න ඕනේ. එතකොට මං I am with a special need child. එතකොට එන පුද්ගලයා හොඳ දැනුමක් තියෙන ඕනේ special need කෙනෙක් එක්ක මෙහෙම මෙච්චර කාන්තාවක් අන් මගේ වැඩත් එක්කයි ඔක්කොම ඉතින් මන් දන්නේ හම්බ වෙයිද කියලා මේ හම්බුණොත් අනිවාර්යෙන්ම එහෙම ඔක්කොම වුණොත් අයිමත් විවාහ වෙනවා එහෙම හම්බුනේ නැත්නම් ඉතින් එහෙම ලොකු මේකකුත් නැහැ මට රිග්‍රෙට් එකකුත් නැහැ ඔහුගේ කාලෙත් තුල දැන් ඔයත් එක්ක ඔයාගේ නම සඳහන් වෙන හැමතැනදීම සඳහන් වෙච්ච නම තමයි කැරලින් ජූරි එතකොට දැන් මම කියන්නේ සිදුවීම් නෙමෙයි හැබැයි කැරලින් ජූරි කියන කෙනා අද ඔයා කොහොමද දකින්නේ? ඔයාට තියෙන ඇය ගැන තියෙන හොඳම මතකය මොකක්ද? මොකද පහුගිය කාලෙදී මම දැක්කා යම් යම් අවස්ථාවල් සිදුවීම් සහ ඊට පස්සේ ආපු අවස්ථාවන් එකදීත් ඔය දෙන උහුම එකට වැඩ කරා. මම හිතන්නේ කැරලින් කියන්නේ මම දැක්ක මගේ ඉන්ඩස්ට්‍රි එකේ දැක්ක හරිම ධෛර්යවන්ත, හරිම ටැලන්ටඩ්, නිහතමානී, ගොඩක් අය එයාව ඉන්ටර්ප්‍රීට් කරන අනිත් නිහතමානී මේ කියන්නේ හරිම අදිෂ්ඨානශීලීව වැඩ කරන කාන්තාවක් යාගේ වයසට. ඉතින් මේ හරිම සතුටුයි ඒ වගේ මගේ ඉන්ඩස්ට්‍රි එකෙන් බිහි වෙනවා කියන එක. And දැන් අපි අර යාගේ අලුත් ෆවුන්ඩේෂන් එක ජටා කියලා බිහි වෙලා තියෙනවා. ඉතින් ඒක ප්‍රොමෝට් කරනවා. ඒ කියන්නේ ඒ කැන්සර් පේෂන්ට්ස්ලට. ඉතින් ඒකත් හරිම ඒ කියන්නේ එයා ඇත්තටම හොඳ ප්‍රතිමූර්තියක්. ඒ කියන්නේ ක්‍රවුන් එකක් තියෙන්න ඕනේ චැරිටි කරන්න කියන එක. ඒ මන් මිනිසෙක්ට උදව් කරන්න ක්‍රවුන් එකක් දාගෙන ඕනේ නැහැ. ඒක නැති වුණත් එයා ආවේ සමාජයට සේවයක් කරන්න. ඉතින් එයා ඒක දිගටම පවත්වාගෙන යනවා. ඉතින් මම හිතන්නේ ඒක හොඳ ආදර්ශයක් අපි ඔය එන්ඩින් බියුටි ක්වීන්ස්ලට. හොඳ කැබින් ක්‍රූ මෙම්බර් කෙනෙක් හැට ජීවිතය ගත කරන කාලේ සුන්දරයි අසුන්දරයි දෙකම තියෙනවා මේ අසුන්දරයි අසුන්දරයි ඉතින් අර අර පොඩි ෆස්ට් ජොබ් එකනේ එතකොට අර කවුරු හරි කෑ ගහද්දි එහෙම ඉතින් අර මේ ඒගොල්ලෝ අර අර හරි මේ වද ඒ වද දෙනවා කියන්නේ අර අර වැඩ වැඩියෙන් කියනවා නිකන් අපි හරියට කරත් ඒක වැරදි වගේ අර මානසිකව වද දෙනවා කියන්නේ බොරුවට අවශ්‍ය නැති විදියට අර ඒක මිසක් මේ අනිත් ඒවා නම් ඉතින් හොඳයි. ඉතින් මං ආසම දෙයි ඉතින් ඔය රටවල් වල ඔය මේ ඔය ලස්සන බිල්ඩින්ග්ස් එහෙම බලන්න අකිට බලන්න යන්න. එතකොට ෆැෂන් ගැන එතකොට මං ඉතාලියට කොහොමද යන්න ආසාවෙන් හිටියේ මොකද තාත්තා අවුරුදු 13ක් එහෙ ජීවත් වෙච්ච ඉඳලා අර බලන්න කෝ වගේද කියලා. ඉතින් හොඳයි මං ආසම නැති විදිහ තමයි අර රෑ දෙකට තුන නැගිට ඉතින් ෆුල් ඔන් මේකප් දාගෙන ගුඩ් මෝර්නින් කියන්නේ මම ඒක තමයි ලොง අවර්ස් බට් ඒකෙන් මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඒ කියන්නේ පොඩි කාලෙම රට රටවල වලට ගිහිල්ලා ඒ ඒ එක්ස්පෝෂර් එක මට අදට වෙනකන් මට ගොඩක් මේ පිටුවහලක් වෙලා තියෙනවා ඒ දැන් මතකද ඒ අර ෆ්ලයිට් එකේ කට්ටිය ග්‍රීට් කරන විදිය ඔව් ඔව් ආයි පාන පොඩක් කරලා පෙන්නන්නකෝ ලන්ඩන් යන ෆ්ලයිට් එක ලන්ඩන් වින්ටර් කාලේ නගන ජැකට් එකක් නැහැ එළින්දගෙන මෙහෙම වෙවුල වෙවුල ආයිබෝන් කියන්න ඕනේ හීත්‍රෝ එක අතර මුලගුත් වෙනවා මේ ආයිබෝන් කියලා ඉතින් කියනවා මේ හොඳයි ඉතින් නයිස් මෙමරිස් යෝදනේ අමතක වෙන්නේ නැති මෙමරිස් නේ ඔව් මයි ගොඩ් ඔව් ඉතින් ඔය මේ ඒ කියන්නේ ඒ වගේම හොඳ ක්‍රූ මෙම්බර්ස් ලා අදට වෙනකම් මගේ යාළුවෝ ඉන්නවා බැච් එකේ යාළුවෝ ඉන්නවා එතකොට ඒ කාලේ ගොඩක් ඩෙස්ටිනේෂන්ස් වලට ශ්‍රී ලංකන් එයාලයින්ස් ගියා. දැන් අඩුයි නේ? දැන් අඩුයි. ඉතින් ඒ වයි ගොඩක් දේවල් දැනගත්තා. ඒ කියන්නේ මම හිතන්නේ ඕන මිනිහෙක් ට්‍රැවල් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ ගිහිල්ලා හැම රටේම කල්චර් එක, ඒගොල්ලන්ගේ ෆුඩ්, මේ මියුසික් මම ඉතින් අර හරිම ලස්සනයි. මම හිතන්නේ ඒක හරිම හොඳ අත්දැකීමක්. මොකද මම සාමාන්‍ය පන්ති
පවුල කළමෙක්. ඉතින් අපේ තාත්තලා අම්මලාට සල්ලි නැහැ. අපු හිතන හිතද වෙලාවට හොලිඩේස් අරින්න. ඉතින් මම හිතන්නේ මේ වගේ ජොබ් එකක් කරාම you get to fly and හොඳම හෝටල්ස් වල ඉන්න හොඳම කෑම බීම. ඉතින් මම හිතන්නේ හොඳ හොඳ ජොබ් එකක් ඒක. ඉතින් මතක අද අපි චූලත් එක තමයි අරගෙන ආවේ. ඉතින් චූලා බොහොම ස්තුති මතක ලස්සන කරන්නට ආවට. මතක අවසන් කරන්න කලින් මම හිතනවා හැම වෙලාවෙම පුතාගේ තියෙන කන්ඩිෂන් එකත් එක්ක අනිත් පුතා වගේම අනිකුත් දරුවන් වෙනුවෙන් සෑහෙන මහන්සි වෙන කෙනෙක් නිකන් කතා කරත් නිකන් වෙලාවට කතා කරත් වා ගොඩක් වෙලාවට තියෙන අනාගත ප්ලෑන් මොනවද කියන එක තමයි ඒ වෙනුවෙන් කතා කරන්නේ. ගොඩක් වෙලාවට මම හිතන්නේ මේ ස්කෝල හදන එක රටවටේ වා සෑහෙන හිතන දෙයක් නේ. ඔව් මම හිතන්නේ අපි අලුත් මගේ බර්ත්ඩේ එක දවසේ මගේ තව තව යාළු මගේ ගෲප් එකෙම තව යාළු දෙනෙක් ඉන්නා කසුනුයි දිමිත්‍රායි කියලා දිමිත්‍ර ෆවුන්ඩේෂන් කසුන් කස්සයි. ඉතින් අපි හත් දෙන අපි තුන් දෙනා එකතු වෙලා හත් වෙනදා තමයි අපි දෙන අපි තුන් දෙනාගේ බර්ත් එක. ඉතින් අපි ආටිෆුල් මයින්ඩ්ස් කියලා මේ අලුත් ෆවුන්ඩේෂන් එකක් ගොඩනගනවා. ඉතින් ඒක ඔටිසම් අවයනස් එකත් එක්ක අපිට මොනවද කරන්න පුළුවන්. ඉතින් මට ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ කොහොම හරි එක ඉස්කෝලයක් හරි මට හදා ගන්න පුළුවන් නම් මේ ළමයි වෙනුවෙන් මේ අඩුගානේ දිස්ත්‍රික්ක 29ට ඊට පස්සේ එක එක හරි හදාන්න. මොකද අර මංකෝ වගේ හැම ළමයටම අධ්‍යාපනයේ අයිතියක් තියෙනවා. ඒතකොට මේ ළමයිව ගොඩක් ඉස්කෝල වලින් බාර ගන්නේ නැහැ. බාර ගත්තත් ෂැඩෝ ටීචර් කෙනෙක්. සල්ලි තියෙන අම්මලා තාත්තලා කොහොම හරි ෂැඩෝ ටීචර් කෙනෙක් එක්ක ළමයිව ආරේ. එතකොට අනිත් අම්මලා තාත්තලාගේ ළමයින්ට මොකද වෙන්නේ? ඉතින් මේ ඒක අනිත් එක ඊට පස්සේ ඒ ළමයි රටට බරක් වෙනවනේ. කොහොමද ඒ ළමයි ඉතින් මම හිතන්නේ අපිට කරන්න පුළුවන් සමාජයක් හැටියට ඒ ළමයින්ගේ ස්කිල් එක හොයලා අනිත් එක එකක් තියෙන්නේ කියන්න ඕනේ ලහිරෝ ඒ ටීචර්ස් රට අඩුයි ලංකාවේ දැන් මිස් නිලු වගේ එක්කෙනෙක් වල්ලගේ අපිට ට්‍රේන් කරන්න පුළුවන් නම් අපේ ටීචර්ස්ලා තව ටික එතකොට එතනම තවත් මේ ජොබ් ඔපචුනිටීස් උත් හැදෙනවා තවත් ස්පෙෂල් නීඩ් ටීචර්ස් මොකද අපේ ගොඩක් ඉන්න ස්පෙෂල් නීඩ් ටීචර්ස්ලා රට යනවා මොකද රටවල වල ගොඩක් පඩි ගෙවනේ ටීචර්ස්ලාට එතකොට අපිට එතනදී ජොබ් ඔපචුනිටි එකක් එක්කම අපිට මේ ළමයින්ට උදව් කරන්න පුළුවන් වෙනවා බලමුනේ අනිවාර්යෙන්ම උදව් කරනවානේ අනිවාර්යෙන් අපි ඒ උදව්ව කරනවා සහ ඒ වෙනුවෙන් අපි එකතු වෙන්න සූදානම් ඉතින් බොහොම ස්තුතියි මතක ලස්සන කරාට ඇවිල්ලා කතා කරාට තෑන්ක් යූ ලහිර ඉන්විටේෂන් එකට බොහොම ස්තුතියි